වතුකරේ පුරා ක්‍රියාත්මක මෙම වැඩවර්ජනය සංවිධානය කරනු ලැබුවේ ලංකා කම්කරු කොංග්‍රසය විසින්. එය අද ක්‍රියාත්මක කෙරුණේ දෙවන දිනයටයි. කිසිවෙතත් කම්කරු ජාතික පෙරමුණ කම්කරු ජාතික සංගමය කඳුරට ජනතා පෙරමුණ ඇතුළු වතුකරේ නියෝජනය කරන තවත් වෘත්තීය සමිති ගණනාවක සමාජිකයින් වර්ජනයට එක් නොවි අද සුපුරුදු පරිදි රාජකාරී සඳහා පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර හැටන් ෂනන් වතුයායේ සේවයට වාර්තා කළ කම්කරුවන් පිරිසකට ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් ඊයේ බලපෑම් සිදු කළ පුවතක්ද වාර්තා වුණා. එම කම්කරුවන් වතු අධිකාරීවරයා හමුවී ඉල්ලා සිටියේ සුපුරුදු පරිදි බාධාවකින් තොරව තමන්ට රාජකාරි කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසයි. මේ අතර වැඩි වැටුප් ඉල්ලා ඉංගිරිය අවට තේවතු හතරක කම්කරුවන් පිරිසක්ද අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණේ ඉංගිරිය පාදුක්ක ප්‍රධාන මාර්ගයේ රයිගම්වත්ත බෝධිය අසලින් අවහිර කරමින්. ඒ හේතුවෙන් පැයකට ආසන්න කාලයක් මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල වුණා. ඊයේ සිට වතු කම්කරුවන් ආරම්භ කොට ඇති වැඩ වර්ජනය පිළිබඳව අද පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදීද මෙලෙස අදහස් පළ වුණා. ගිය සුමානේ ගරු ආහාරමන් තොණ්ඩමාන් මන්ත්‍රීතුමා කිව්වා ගිය මාසේ සෞම්‍යවෘත් තොණ්ඩමාන්ගේ උපන්දිනය දාක් නැත්තම් අයින් වෙනවා කියලා මන්ත්‍රීකමෙන් අයින් වෙනවා කියලා කිව්වා. එතුමා අයින් වෙන්නේ නැතුව 29 කියලා මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලේ එමතිකමක් ගත්තා. එතුමා එමතිකමක් ගත්තන් පස්සේ කිව්වේ මම මේ කම්කරුන්ට දාක් අරන් දෙන්න ඕන නිසා තමයි එමතිකමක් ගත්තේ කියලා. දැන් ඊයේ බලනකොට එතුමා තනියම තීන්දුව අරගෙන ජනතාවගේ පඩි පිළිබඳව කියනක මං ඉතා වගකීමෙන් කියනවා.